එහෙනම් ඔයාලා දැනට ඉගෙනගෙන ගොළු පහවසරේ දැනුම අනුව ඕගොල්ලන්ට දසදහස වෙනකන් ගණින්න පුළුවන් කියලා තමයි ඔන්න හැමෝම කියන්නේ. නේද? දැන් අපි මේ දසදහසට ඕගොල්ලෝ දන්න 1.3 1.4ක් තියෙනනේ. 1.4ක් තියෙන දසදහසට. නේද? දැන් මේ පාඩම ඉවර වෙනකොට ඕගොල්ලන්ට කොහොම නෙමෙයි 1.10ක් තියෙනවත් ගණින්න පුළුවන් වෙන්න ඕනේ. දක්වා පුළුවන් වෙන්න ඕනේ. හරි? දැන් මං චුට්ට ගිහින් හිමින් හිමින් තමයි කියලා දෙන්නේ. හරි. ඕගොල්ලෝ අහලා තියෙනවද? මෙන්න මේක. ඉලක්කම්. ඉලක්කම් කියන වචනයයි සංඛ්‍යා කියන වචනයයි. ඔය දෙක අහලා තියෙනවද? ඉලක්කම් සංඛ්‍යා. මේ දෙකම එකක්ද? මට කියන්න බලන්න ඉලක්කම් කියන්නේ සංඛ්‍යා කියන්නේ දෙකම එකක්ද? හ්ම්? රශ්මි ඉලක්කම් සංඛ්‍යා දෙකම එකයිද පුතේ? කතා කරන්නේ නැහැ. නැහැ. මොකක් හරි වෙනසක් තියෙනවද? මොකද්ද වෙනස? ඔයගොල්ලෝ ඉලක්කම් කීයක් ඉගෙන ගන්නවද? ඉලක්කම් සංඛ්‍යා නෙමෙයි මං අහන්නේ ඉලක්කම්. දැන් මං ඔයගොල්ලන්ගෙන් අහුවනේ කී වෙනකන් ගණින්න පුළුවන්ද කියලා. ඔයගොල්ලෝ කියනවා දසදහස වෙනකන් ගණින්න පුළුවන්ලු. දැන් ඔයගොල්ලෝ ඒ ගණින්න පුළුවන් අය අතරේ තමයි ඉන්නේ අපි හිතමු 5600 කියලා. 5600 කියන්නේ ඉලක්කමක්ද සංඛ්‍යාවක්ද? සංඛ්‍යාවක්. සංඛ්‍යාවක්. හරි අනේ මම උත්තර දෙන්න හොඳේ මයික් එක ඔන් කරලා අනිත් අයත් සම්බන්ධ වෙන්න. රදීනා, ඉත්මි මයික් එක ඔන් කරලා සම්බන්ධ වෙන්න හොඳේ මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. හරි. දැන් මම කියනවා මෙහෙම 465 මේක ඉලක්කමක්ද පුතේ සංඛ්‍යාවක්ද? සංඛ්‍යාවක්. ඒක සංඛ්‍යාවක් නේද? දැන් මේ සංඛ්‍යාව ලියන්න ඉලක්කම් කීයක් භාවිතා කරලා දෙනවද? 3. ඉලක්කම් 3ක් භාවිතා කරලා තමයි හරියට හරි. අන්න එහෙම උත්තර දෙන්න ඕන. අනිත් අය මයික් ඔන් කරගන්න මම ප්‍රශ්න අහනකොට. ඕ රවීනා, ගිත්මි ඔන් කරගන්න අම්මා ඔන් කරලා දෙන්න ගිත්මිට මයික් එක. හරි. මේ බලන්න 465 මේ සංඛ්‍යාවක්. මේ සංඛ්‍යාව ලියන්න මම අරගෙන තියෙනවා ඉලක්කම් 3ක්. මොනවද ඉලක්කම් 3? 4 6 4 6 5. හරි පුතේ. එහෙනම් දැන් බලන්න අපි එහෙනම් ඉලක්කම් කීයක් ඉගෙනගෙන තියෙනවද මෙතන? ඉලක්කම් කියන අය ඉලක්කම් 10ක් ඕගොල්ලෝ ඉගෙන ගන්න. මොනවද ඕගොල්ලෝ ඉගෙන ගන්න ඉලක්කම් 10 කියන බලන්න. ඉගෙන ගන්න ඉලක්කම් 10 තමයි බිංදුව 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 දැන් චුට්ටක් මාත් එක්ක එකතු වෙන්න. මෙන්න මෙහෙම බලන්න. මම ලියනවා මෙන්න මෙහෙම. හරි. මම ලියනවා මෙන්න මෙහෙම එක්කම. 45. එහෙමද ඔයගොල්ලෝ මේකට කියන්නේ? ඔව් කතා කරන්න. කවුද මේ? මොකද්ද මේ? මේ 45 නේද? කියන්න බලන්න මට. මේ 45 කියන්නේ ඉලක්කමක්ද සංඛ්‍යාවක්ද? සංඛ්‍යාවක්. සංඛ්‍යාවක් 45 කියන්නේ පුතේ සංඛ්‍යාවක් නේද? 45 කියන සංඛ්‍යාව ලියන්න අරන් තියෙන ඉලක්කම් දෙක තමයි කවුද? 4යි 5යි. 5. අනේ හරි 4 හා 5 කියන ඉලක්කම් දෙකෙන් තමයි 45 ලියන්නේ. හරි. මේකට 45 කියන්නේ අපිට පුළුවන් මේකට කියන 4 5 කියලා. මේකට 4 5 කියන්න තිබුණානේ. ඇයි 45 කියන්නේ? දැන් මේ සංඛ්‍යාවට මොකක්ද කියන්නේ? කවුද මේ? 82 82 අන්න හරි 82. ඉතින් මට මේකට 82 කියන්න පුළුවන් නේ. ඇයි 82 නොකිය 82 කියන්නේ? එහෙනම් මේකට 45 කියන්න පුළුවන් නේ. ඇයි 45 නොකිය 45 කියන්නේ? සංඛ්‍යාවක් නිසා. හරි. ඇයි සංඛ්‍යාවක් වුණත් ඇයි මම එහෙම කියන්නේ? අන්න හරි කවුරු හරි කියන රහසෙන් කිව්වා. මොකක් නිසාද? මේ සංඛ්‍යාවේ මේ සංඛ්‍යාවේ ඉලක්කම් කීයක් තියෙනවද? දෙකයි. දෙකයි. මොකක්ද ඉලක්කම් දෙක? එකක්. 4 4 5. එක්කෙනා කවුද? 4. එක ඉලක්කමක් තමයි 5. අනිත් ඉලක්කම තමයි කවුද? 4. 4. ඒගොල්ලන්ට හිමි ස්ථානයක් තියෙනවා. මොකද්ද? ඒගොල්ලන්ට හිමි ස්ථානයක්.
සවිඳු තමයි ප්‍රශ්නයක් තියෙන්නේ හොඳේ සවිඳුගේ පුංචි ප්‍රශ්නයක් තියෙන මයික් එකේ මේ මං හිතන්නේ අර කෝල් ඕවද ඉන්ටර්නෙට් කෙනෙක් ඇක්ටිව් කරලා නැතුව ඇති අනිත් අය ගැටලුවක් නැහැ හැමෝගේ මයික් ඔන් වෙලා තියෙන්නේ හොඳේ හරි හරි ස්ථානීය යගේ කියලා ලියව නේද වෙන මොකුත් ලියන්න එපා හරි දැන් මෙන්න මේ පුංචි වාක්‍යය ලියන්න අප එදිනෙදා අප එදිනෙදා සංඛ්‍යා ලිවීමේදී අප එදිනෙදා සංඛ්‍යා ලිවීමේදී අම්මට අර කරන් දීලා යන්න ඕනේ පුතේ ඔයගොල්ලෝ කතා කරන්නේ වැහෙනවා මෙහෙට හොඳේ හැමෝටම ඇහෙනවා කතා කරන්න එපා මං අහනේවට විතරක් උත්තර දෙන්න අප එදිනෙදා සංඛ්‍යා ලිවීමේදී කියලා කමාවක් දාන්න. දාලා ලියන්න 0 1 2 3 4 5 6 7 8 9 මෙලික ලියන්න. 0 1 2 3 4 5 6 7 8 9 හරි වශයෙන් ඇති
එදිනෙදා සංඛ්‍යා ලිවීමේදී බිංදුව 1 2 3 4 5 6 7 8 9 වශයෙන් ඇති ඉලක්කම් 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 භාවිත කරමු භාවිත කරමු ලක්කම් භාවිත කරමු. හරි. ඊළඟ රූලෙන් ලියන්න සංඛ්‍යාවක 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 एक एक इलाकम एक एक इलाकम एक एक इलाकम अति स्थाने अनुव अति स्थाने अनुव संख्यावक एक एक इलाकम अति स्थाने अनुव एक एक इलाक में ती स्थानीय अनु अज्ञात हिमी वे හරි අපිට මම උදාහරණයක් කියලා දෙන්න මොකද්ද උදාහරණය මම ලියලා දෙනවා පුතේ සංඛ්‍යාවක් මොකද්ද සංඛ්‍යාව 40 45 5 5 ඉන්නේ කවුද පුතේ 5 5 ඉන්නේ 5 4 4 4 හරි එහෙනම් මේ සංඛ්‍යාවත් එක පුංචි දේවල් ටිකක් ඕගොල්ලන්ට කතා කරනවා මොකද්ද කතා කරන්නේ මේ බලන්න උදේ එක ස්ථානයේ ඉලක්කම කවුද එක ස්ථානයේ ඉලක්කම පහ වගේම දස ස්ථානයේ ඉලක්කම කවුද උදේ දස ස්ථානයේ ඉලක්කම සරත් හතර හරි දැන් මට කියන්න ස්ථානයේ ඉලක්කම පහනේ කියන්නේ එකේව පහක් මේ එක ස්ථානයේ ඉලක්කමින් නිර්ණය වෙන අගය කීයද පහයි තමයි හරියට හරි එහෙනම් එක ස්ථානයේ ඉලක්කම පහ එක ස්ථානයේ පහේ ඉලක්කම තියනවා කියන්නේ එකේව පහක් එහෙනම් එයාගේ නිරූපණය වෙන අගයත් කීයද පුතේ පහම තමයි නේද පහයි ඔව් බලන්න निरूपण मट किया दस स्थान इलाकमें निरूपणे आगे निरूपण अगर निरूपण आगे
निरूपण संबंध इन देमोपियो अम्मल तातल पुड़वन्ना मेक इवरुनाट पस्से सविंदु कियन दरुवट उदव करन्न एयाट मन हितन्ने तेरिल्ला नैहे सद्दे हदा गन्न होंदे फोन एके सद्दे हदा गन्न कौद प्रवीण प्रवीणगे हरि कागे हरि देमोपियो उदव वेन्न मे मे सविंदुट मगे मे मैच एक पट गडलुवत तीन मन कथा करन एकत एयाट अहेन्ने नैहे होंदे मांगे तो हरी आती के लिए बराबर इधर नया से पौड़ा किन्ना प्रश्न उत्तर गिदर सदना स्थानीय स्थान तुनाक
මේ 8 කියන එකේනා ඉන්නේ එක ස්ථානයේ නිසා 1 ඒවා 8. එහෙනම් එයාට හිමි වෙලා තියෙන අගය 8ම තමයි. 8ම තමයි. මේ 6 කියන එකේනා ඉන්නේ දස ස්ථානයේ නිසා ඒ තියෙන්නේ 10 ඒවා 6ක්. එයාට හිමි වෙලා තියෙන අගය 10 වහයක් තියේ 60යි. 60යි. මේ කියන එකේනා ඉන්නේ ස්ථානයේ මොන ස්ථානයේද? 30 ස්ථානයේ නිසා 30 ස්ථානයේ යාට හිමි වෙලා තියෙන අගය 100ව 3ක් කීයද 300යි 300යි 300 කියන්නේ 300යි 6යි 8යි 8යි 60යි 8යි 300යි 60යි 8යි 8යි මම මෙයාව කියවන්නේ කොහොමද 300 368 68 368 අපි මෙයාගේ ස්ථානය ගේවල් ටික කියලා බලමු මේ විදිහට दहाय स्थाने thank you oh sir oh sir me siya oh sir me dasa sthane me kawuda siya sthane me udaharana kiyanna gattala ipase punji wadath ena oyanda karana ආශා නින්නාදි පරක් වෙලා ආවේ හොඳේ යාගේ මයික් එකේ පොඩි ගැටලුවක් තියෙනවා තව දු 8යි BB QD කියලා ෆෝන් එකක් ආගේ හරි තියෙනවා එයාගේ මයික් එකේ ගැටලුවක් තියෙනවා කියන්නේ ශබ්ද ඇහෙන්නේ නැතුව ඇති මම මේ කතා කරන දේවල් ඒගොල්ලන්ට හොඳේ ඒ දෙන්නම අනිත් අයගෙන් අහගන්න මොකක්ද ඒකට කරන්න ඕන කියලා අනිත් අය කියලා දෙවි ඔබ ළඟ දැන් Zoom හුරු වෙනවා ටික කාලයක් යනකොට මේ Zoom පාවිච්චි කරන්න ඔය අම්මලා තාත්තලාට වඩා ඔයගොල්ලන්ට පුරුදු වෙනවා හොඳේ එතකොට ඔයගොල්ලෝ පොඩ්ඩක් අම්බ අයන්න දෙයක් නැහැ मोबिटेल डायलॉग बाबू आप
संख्याव मेरे संख्याव කියලා මෙතනින් ඉලක්කම කියලා ඉලක්කම පිහිටි ස්ථානය හොඳේ ඉලක්කම පිහිටි ස්ථානය වැඩේ තේරෙයි මොකද මම මේ කියන්න කරන්න කියලා. දැන් ඔන්න බලන්න මම 1 2 3 4 5 6 මම පළවෙනි එක කියලා දෙන්නම්. මම මෙතන දාලා තිනවා සංඛ්‍යා 6ක්. संख्या क्या दाल देना बना हायक दाल देना मना तो मैं संख्या हाय हायक हटाते पनास हाय हाय तुंसिया हातलीस हातलीस अटसिया अटसिया हाय हाय पांचिया तीसातरे हासिया पाहा मैं हैमा इलाक सॉरी संख्या हायक हूँ ने मामे हैमा संख्या आवक्का ना මේකෙන් 6 කියන ඉලක්කම මෙතෙන් තවන්න තියෙනවා. 5 කියන එක කෙනා මෙතන ලියලා තියෙනවා. මෙයාගේ 3 කියන ඉලක්කම මෙතන ලියලා තියෙනවා. මේ සංඛ්‍යාව ඇතුළේ ඉන්න 6 කියන ඉලක්කම මෙතන ලියලා තියෙනවා. මේ සංඛ්‍යාව ඇතුළේ ඉන්න 3 කියන ඉලක්කම මෙතන ලියලා තියෙනවා. මේ සංඛ්‍යාව ඇතුළේ ඉන්න 0 කියන ඉලක්කම මෙතන ලියලා තියෙනවා. පැහැදිලිද? හරි. දැන් ඔයගොල්ලෝ කරන්නේ මොකක්ද දන්නවද? ඔස්සේ මේ ඉලක්කම පිහිටි ස්ථානය මෙතනින් ලියන්න ඕනේ. දැන් 6 පිහිටලා තියෙන ස්ථානය මොකද්ද? කියමු පළවෙනි එක. මේ සංඛ්‍යාව දස ස්ථානය හය කියන ඉලක්කම තියෙන්නේ මොන ස්ථානයේද? දස ස්ථානේ. දස ස්ථානේ. අද දස ස්ථානය. දස ස්ථානය. අනේ නම් හය ඉන්නේ. මේ හයෙන් නිරූපණය වන අගය කීයද? 60යි. 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 ඕසර්. ඕසර්. අන්න මේක කියන්න එපා. හොඳේ මේක ඔයගොල්ලෝ කියන්න එපා. පහ මේ සංඛ්‍යාව තමයි 56 පහ කියන ඉලක්කම තියෙන්නේ මොන ස්ථානයේද කියලා ලියුවා එයාගෙන් නිරූපණය වෙන අගය මෙතන ලියුවා හරි නේද මේකේ 342 කියන ඉලක්කම 342 කියන සංඛ්‍යාවේ 3 කියන ඉලක්කම තියෙන්නේ මොන ස්ථානයේද කියලා අකුරෙන් මෙතන ලියුවා එයාගෙන් නිරූපණය වෙන අගය මෙතන ලියුවා පුතේ 806 කියන එකනාගේ 6 කියන ඉලක්කම දීන්නේ මොන ස්ථානයේද කියලා ලිව්වා අකුරෙන් මෙතන අගේ ලිව්වා හරි නේද ඉක්මනට වගු වැඩ ගන්න උත්තර දැන් ලියන්න එපා උත්තර පස්සේ ලියන්න පස්සේ ලියලා ෆොටෝ එකක් ගහලා යටින් නම ලියලා ගෲප් එකට දාන්න එතකොට මම බලන්න හොඳේ අඩුපාඩුවක් තියෙනවා නම් මම කියන්න ගෲප් එකට හරි නැත්නම් මගේ WhatsApp එකට හරි දාන්න හොඳේ දැන් මේකට අපි හිතමු කවුද මනුෂ්‍ය කියලා මනුෂ්‍යට පුළුවන් මේක උත්තර ටික ලිව්වා උත්තර ටික ලියලා යටින් ලිව්වා මනුෂ්‍ය කියලා फोटो एक आता था ये फोटो एक व्हाट्सएप ग्रुप पे कर हरी मटर हरी दाम हरी उल्लूवाने हम उम्म हरी वापस चलते हैं हम उम्म हरी बाबू ऐंदर का उत्तर देन लिया नहीं है बाबू इतना इकमंड ऐंदर का नहीं इकमंग करा
වැරයිද? ඔව් සර්. ඔව් සර්. හරි. එහෙනම් මම අහන්නම් හොලේ. ඉක්මන් කරලා ලියාගන්න ලියලා ඔන්න දැන් පාඩම ඉවරනාට පස්සේ උත්තර ටික ලිව්වා. ෆොටෝ එකක් ගත්තා. ෆොටෝ එක ටැග් ගාලා අපි ගෲප් එකට හරි මගේ ප්‍රයිවට් මම ඔයගොල්ලෝ දන්නවනේ මගේ WhatsApp නම්බර් එක. ඒකට හරි ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ මම බලලා වැරදි තියෙනවා නම් කියන්න. හරි. 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 ඔන්න එහෙනම් අපේ පාඩමේ මුල මුල් ටිකක් කතා කරලා ඉවරයි. හරි. දැන් හොඳයි අද ඔයගොල්ලෝ 7 දෙනෙක් 8 දෙනෙක් වගේ ඉන්නව යනවා එනෝ කීප දෙනෙක්ගේ සවුන්ඩ් වල ගැටලුවක් තියෙනවා ඊට පස්සේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඝන කරාමූක දක්වන්න මතකයිද ඝන කරාමූක මතකද ඔයගොල්ලන්ට ස්ථාන ඝන කරා ආ අපි පුංචි දෙයක් සංඛ්‍යාවක් බලමු ඔයගේ ඝන කරාමූක දක්වලා එන මෙයාව දක්වමු අපි 50 ඝන කරාමූක දක්වන්න යන්නේ කියන්න බලන්න මේ ඝන කරාමූකේ කූරු කීයක් හදිනවද 53 නේ දක්වන්නේ කෝ නේද? ඔව් දෙකයි. ආ දෙකයි. දෙකයි. කූරු දෙකයි මේ කියන්නේ ඉන්නේ නේද? එක කූරක මට කියන්න උඩරිම ඝනක කීයක් අඳින්න පුළුවන්ද? දිම ඝනක 10යි. අඳින්න පුළුවන්ද? ඈ 9යි. 9යි. කූරක ඝනක 9යි ඝනක කියන්නේ අර බෝල. 9යි. ඉතින් ඒකට අඳින්න පුළුවන්ද? බෑ. හරි. බෑ. මේක නම් ගැටලුවක් නෑ නේද? මේක අපිට කූරු දෙකයි ඕනේ. ඒ කූරු දෙකට අදාළ ස්ථානීය අගයන් දෙකක් තියෙනවා නේද? අපිට කියන්නේ මේ මොන ස්ථානයේද පුතේ? එක ස්ථානය. ස්ථානයේද දස ස්ථානය. ඕනනම් ඔයගලන්ට වචනින් ලියන්න පුළුවන් එක දස කියලා ලියන්න පුළුවන්. එක ස්ථානයේ තියෙන කූරේ ඝනක කීයක් හදිනවද? 3යි. 3යි. තුනයි මොනේ කියන කූරේ ඝනක 5යි 1 2 3 4 5 ඒ විදිහට තමයි 53 කියන සංඛ්‍යාව හැදෙන්නේ 5 හා 3 කියන ඉලක්කම් දෙකෙන් තේරුණා නේද ඔව් සර් ඔව් සර් තව උදාහරණයක් බලමු අපි තුන් දෙනෙක්ගෙන් එකක් බලමු මම අරතුනේ පහ මේකේ ඝනක මේකේ කූරු කීයක් හදිනවද පුතේ මං කියන්න බලන්න 3 1 2 හරි කූරු 3ක් ගන්නවා ස්ථානියගේ 3ක් තියනවා නේ මේ කෙළවරේ ඉන්නේ මොන ස්ථානයේද එක ස්ථානයේ දස ස්ථානයේ යස්ථානය නේද යස්ථානය ධනකම හදිනවද පහ දසස්ථානේ එකක්වත් හදිනවද මම බින්දු වෙන්නේ නෑ සර් නෑ ඕ මෙතන සියස්ථානේ නෑ සර් පහක් තියනවනේ නෑ සර් 405 හැදෙන්නේ 4.5 කියන ඉලක්කම් 3 මේ විදිහට සියස්ථානේ දසස්ථානේ එකස්ථානේ ස්ථානගත කරලා තමයි 405 හැදෙන්නේ හැදලි නේද එහෙනම් හරි ඔය උදාහරණ ඔව් සර් මේ උදාහරණ දෙකක් ඉක්මනට ලියා ගන්න Thank you.
මම හිතනවා ඔයගොල්ලෝ අහති කියලා හරි පුතේ ඔයගොල්ලෝ මේ දක්වා අපි කරපු ටික ඇති අදට ඊට පස්සේ අපි අර සංඛ්‍යා හයක් ලිව්වා නේද වගුවේ ඔව් සර් මේ සංඛ්‍යා හය ඝන කරා මූල ඇඳලා ඒ ඝන කරා මූල ටිකේ පොටෝයකුත් මට එවන්න ඕන පුළුවන් නේ හරි සර් හරි සර් හරි සර් යක් අඩුයි අපේ 8 දෙනයි 7 දෙනයි ඉන්නේ හොඳේ එක්කෙනා දෙන්නා යනවා එනවා ඒක නිසා අදට අපි මේ කතා කරපු ටික ඇති වෙනවා අපි ස්ථානියගේ ගැන කතා කරේ ඉතල පුංචි වැඩ දෙකක් දීලා තින්නේ එකක් කර වගුව වගුවේ ෆොටෝ එකක් මට එවන්න ඕනේ දෙවෙනි වැඩේ තමයි මේ වගුවේ ඕගොල්ලෝ දාපු සංඛ්‍යා පහ වැඩ කරන්න ඕනේ ඝන කරා මූලයට ඝන කරා මූල පහ පහක් ද 6ක් ඇති සංඛ්‍යානේ ඝන කරා මූලයට මට ෆොටෝ එකක් ගන්න ඕන හරිනේ හා හරි සර් හරි සර් යන්න එහෙනම් හැමෝටම ආයුබෝවන් අපි ආය ලැබෙන සතිය හම්බෙමු නේ I bow once, sir. I bow once, sir. I bow once, sir.